ලකාවට අප අයර්ලන්ත ඒ කණ්ඩෑමට තවත් දැවන්ත පරාචිකට මුහුණ දෙන්න වුණා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් අයර්ලන්ත ඒ කණ්ඩායමත් අතර තිබුණු දෙවැනි එක් දින තරගයේදී තරගයේ තිබුණි සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයේ කාසීවාසී දිනාගත්ත ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීලා පන්දුවර 50 අවසාන වෙද්දී කඩුළු පහකට ලකුණු 337ක් ගන්න සමත් වුණා. පළවෙනි තරගයේ වගේම මේ තරගයේ සාර්ථක ආරම්භයක් ගන්න උපුල් තරංගත් අවිෂ්ක ප්‍රනාන්දුත් සමත් වුණා. පළවෙනි කඩුල්ලට මේ දෙන ලකුණු 86ක සම්බන්ධතාවයක් පැවැත්තුවා. පළවෙනි තරගයේ ශතකයක් ගත්ත අවිෂ්ක මේ තරගයේ ලකුණු 55 ගණිද්දී පළවෙනි තරගයේ අර්ධ ශතකයක් ගන්න තරංග මේ තරගයේ ශතකයක් ගන්න සමත් වෙන්නේ 4 පහර 13ක් සහ 6 පහරක් එක්ක. තරංගගේ ඉනිම අවසන් වෙන්නේ ලකුණු 103ක් රැස් කළාට පස්සේ. තරගයේ ශ්‍රී ලංකා ඉනිම පළවෙනි තරගයේ වගේම ලකුණු 300 සීමාවෙන් ඔබට අරගෙන යන්න ශ්‍රී ලංකා මැද පෙළ සමත් වෙනවා. ඇන්ජලෝ පෙරරා එක්ක කමිදු මෙන්ඩිස්ගේ සම්බන්ධතාවය තමයි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 337කට ගෙනියන්න උදව් වෙන්නේ. ඇන්ජලෝ පන්දු 62කදී නොදිවි ලකුණු 72ක් ගණිද්දී මෑත කාලයේ සුපිරි දක්ෂතා පෙන්වන කමිදු මෙන්ඩිස් පන්දු 50කට විතරක් මුහුණ දීලා ලකුණු 76ක් ගන්න සමත් වෙනවා. ලකුණු 338ක අමාරු ඉලක්කයක් හඹා යන්න එන අයර්ලන්ත කණ්ඩායමේ පළවෙනි කඩුලු 6 දැවි යන්නේ ලකුණු 53ක් වෙද්දී. ගරවැටුණු අයර්ලන්තයේම ගොඩගන්න උත්සාහ කරන ෂෙන් ගෙඩිකටේ ලකුණු 56කුත් මාක් අදීර් ලකුණු 43කුත් අරගෙන අයර්ලන්තයට පොඩි සහනයක් දුන්නත් පන්දු හර 36ක් වෙද්දී අයර්ලන්තේ ඉනිම අවසන් වෙන්නේ ලකුණු 162කට. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ලකුණු 175ක ජයක්. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි වැඩ පෙන්වන මිලින්ද සිරිවර්ධන කඩුලු 4කුත් කමිදු මෙන්දිස් ඉසුරු උදාන දෙන්න කඩුලු 2 ගානක් දවා ගන්න සමත් මේ විදිහට සුපිරි වැඩ පෙන්වන ක්‍රීඩකයෝ අතරින් ක්‍රීඩකයෝ ඉදිරියේ ජාතික කණ්ඩායමට එයි. ඔයාලා හිතන්නේ මෙයාලා අතරින් කවුද ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕන ක්‍රීඩකයෝ ඉන්නේ? ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.